දිනක් වේවා ආදර අම්බිතාත්ති දුවේ පුතේ. තවත් ලස්සන දවසක මං කැමති ඔබව එක්කගෙන යන්නට එක්තරා තාත්තා කෙනෙක්ගේ ජීවිත අත්දැකීමකට. මේ තාත්තා අවුරුදු 78යි. එක්තරා දවසක තාත්තව කොලැප්ස් වෙලා වැටෙනවා. මැරෙන්න ඕන මෙන්න හුස්ම ගන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ තීරණවල තමයි මේ තාත්තව ස්පිරිතාලයට අරගෙන යන්නේ. ස්පිරිතාලේ නම් හැබැයි ගොඩක් කල් හිටියේ නෑ. පැය 24 හිටියේ. පැය 24 ඉවර වෙනකොට මේ තාත්තට සුවාතට හැරුණා. ඒක නිසා වෛද්‍යවරු තීරණය කරා තාත්තා ගෙදර යන්න පුළුවන් කියලා. මෙන්න මේ මොහොතේදී ගෙදර යන්නට යනකොට තාත්තා ගැතට බිලක් හම්බෙනවා. බිල ගාන තමයි පවුන්ස් වලින් තියෙන්නේ. පවුන්ස් 500ක බිලක්. ඒ බිල දැක්ක ගමන්ම මේ තාත්තට හරි දුකයි. තාත්තා කෑ ගහලා හඬන්න පටන් ගන්නවා. ડોක්ටර්ට හරි දුකයි දරුවෝ මේ තාත්තා අඬන ඇඬිල්ලට. ඒ මොහොතේදී තාත්තගෙන් අහනවා, තාත්තේ ඇයි ඔයා ඇයි අඬන්නේ? කරදර වෙන්න එපා. ඔය බිල ගෙවා ගන්න අමාරුකමක් තියෙනවනම් තාත්තට පුළුවන් පොඩ පොඩ ගෙවන්න. ඉස්පිරිතාලට ගියන්න ඉන්ස්ටෝල්මන්ට් බයි ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්නම් කියලා. ඉකින්ද ගෙදර යන්න පුළුවන්. ඒක කරදරයක් කරගන්න එපා. ඔක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට ආය අසනීප වෙයි. මෙන්න මෙහෙම කියන අතරතුරේදී මේ තාත්තා තවත් හයියෙන් අඬන්න පටන් ගත්තා. ඉක්කේ ගලහා අඬන්න පටන් ගත්තා. වෛද්‍යවරයාට හරි ප්‍රශ්නයක්. ඇයි මේ තාත්තා මෙච්චර සැනසෙලිදායක වචනයක් කියලා ඇයි මේ පුද්ගලයා හඬන්නේ කියලා හිතන්න පටන් ගත්තා. මෙන්න මේ අතරතුරේදී සතරන් අම්බිතාත්ති දුවේ පුතේ මේ තාත්තා වෛද්‍යවරයාට කියනවා, මං අඬන්නේ බිල හින්ද නෙමෙයි. I have money even to pay in cash right now, not by credit card or by check. I can pay in cash right now. Money is not a problem for me. සල්ලි වල ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතුනේ මම මෙනෙහි කරන්න මට මතක් වුණ එක පාරටම දෙයනේ අවුරුදු 78ක් තිස්සේ මම හුස්ම ගත්ත නේද? මම අවුරුදු 78ක් තිස්සේ ගත්ත හුස්මට මම දෙවියන් වහන්සේට සල්ලි ගෙවන්නට ගියා නම් උන්වහන්සේ මගෙන් චාර්ජ් කරා නම් මගේ හුස්ම පොදට මම මොන තරම් පවුන්ස් ගානක් දේව තාත්තට මං ගෙවන්නට ඕනිද? තාත්තේ මම මොන තරම් ණය ගැතිද උන්වහන්සේට? අවුරුදු 78ක් තිස්සේ මම නොමිලේ ඔබ වහන්සේගේ වරප්‍රසාදය භුක්ති විඳ මං කොහොම ස්තුති කරන්නද? මෙන්න මේක නිසා තමයි මේ තාත්තා අඬන්න පටන් ගත්තේ. රත්තරන් අම්මේ තාත්ති දුවේපතේ අපිට ඇත්තටම අපි මේ ගන්න හුස්ම පොද අපේ ජීවිතයට අපේ ජීවිතේ ජීවත් කරන අපි දන්නවා. ජීවිතයේ වස්තුව හුස්ම පොද. ජීවිතේ රැඳිලා තියෙන හුස්ම පොදේ. නමුත් මේ ගන්න හුස්ම පොදට අපි දවසට එක වතාවක්වත් ස්වාමීන් වහන්සේට කියලා තියෙනවද? ස්වාමීනි ගොඩාක් ස්තුතියි, දේව තාත්තේ ගොඩාක් ස්තුතියි. ඔබ වහන්සේ හුස්ම ගන්නවට සලස්සලා තියෙන ඒ නිසා ස්තුතියි කියලා. සමහරලාට ඔබ අත්දැකලා ඇති පෞද්ගලිකව හුස්ම ගන්න බැරුව හුස්ම ගන්න පොරබදින ජීවිත. ඇස්මැටික් patients ලහිම නැත්තම් හුස්ම ගන්න බැරුව දුක් විඳින අය, පපුවේ අමාරුව නිසා දුක් විඳින අය. මෙන්න මේ අයව අපි හොස්පිටල්ස් වලට ගියහම ඒයට මෙබුලයිස් කරන්නට දෙනවා. වීසින් ප්‍රොබ්ලම්ස් තියෙන අයට මෙබුලයිස් කරලා තමයි ආයෙ හුස්ම පොද ගන්නෙ. 10න් හුස්ම ගන්න බැරුව කටින් හුස්ම ගන්න අය කොඩි තරම් ඉන්නවද? රත්තරන් අම්මිට අති දුවේපතේ අපිට පුළුවන්ද සුදෝ ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට අද දවසේදී? අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මගේ ජීවිතේ ආශිර්වාද කරලා තියෙන හුස්ම පොදට ස්තුති. ගෙවිලා යන පැයක් පැයක් පාසා එක තප්පරයක් අරගෙන කියන්න පුළුවන් ද ගන්න හුස්මක් එක්ක? තාත්තේ ගොඩාක් ස්තුති කියලා. එහෙම කරන්න පුළුවන් වුණොත් ඔබේ ජීවිතය ස්තුතිවන්ත කමෙන් පිරිච්ච ලස්සන ජීවිතයක් බවට පත් වේවි. ඔබ සිරු දිනාට ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් දෙන්නේ.